මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මෙන්න මේ හේතුව හින්දා මේ රටේ ආරක්ෂාව නැති වෙලා ගියා. අප ඉදිරියේදී නැවතත් තමුන්නාන්සේලාට සාමයෙන් ජීවත් වෙන්නට පුළුවන් සුරක්ෂිත රටක් ලබා දෙනවයි කියන එක මම පැහැදිලිව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමති. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ පැහැදිලි ආර්ථික සැලැස්මක් සමගයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මහජනතාව කේන්ද්‍ර කරගෙනයි. අපි එදා තමුන්නාන්සේලාට යම් පොරොන්දු දුන්න නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරා. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවුරුදු දෙකහමාරකින් අවසන් කරා. ඒ වගේම මේ රට සංවර්ධනය කරා, ආර්ථික තත්ත්වය ඉහළට ගෙනාවා. අපි සමග හිටියේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක්. අපි නැවතත් තමුන්නාන්සේලාට මේ සැලසුම් ඉදිරිපත් කරන්නේ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට තීරණ ගන්නට පුළුවන් නායකත්වයක් හා වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් සමගයි.